අයිබෝන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ බිස්24 ව්‍යාපාරික සාකච්ඡාව සමග අද අප සමග කතා බහට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය එහෙම නැත්තම් ස්ලිට් ආයතනයේ උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා අපි සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පෙරටම අරගෙන යෑමේ නියමුවෙකු ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය එහෙම නැත්තම් ස්ලිට් ආයතනය කරන කාර්යභාරය පිළිබඳව ඉතාමත්ම විශ්ලේෂණාත්මකව ඉතා වැදගත් සාකච්ඡාවක් ගොඩනගන්නට අයිබුවන් කිය ඔබව පිළිගන්න අපගේ වැඩසටහනට. ඇතරම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ නියමුවෙකු ලෙස අපට ස්ලිට් ආයතනය එහෙම නැත්තම් ස්ලිට් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හඳුන්වා දෙන්නට පුළුවන්. මොකද අපි දන්නවා වර්තමානයේදී මේ නව ලෝකයත් එක්ක මේ අලුත් ලෝකයත් එක්ක අපේ දරුවෝ අපේ රට ඉදිරියට අරගෙන යන්නට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා. එහි ප්‍රධානියා එහෙම නැත්තම් උපකුලපතිතුමා ඒ වගේම සභාපතිතුමා විදිහට ඔබතුමා තමයි කටයුතු කරන්නේ. අපි ඇත්තටම අපි ආඩම්බරයක් විදිහට සලකනවා ඔබ අපගේ වැඩසටහනට පැමිණීම පිළිබඳව. මුලින්ම දැනගන්නට කැමතියි ඔබ කවුද? මගේ පාසල් ජීවිතය ගැන යමක් කියනවා නම් මම විශාල වශයෙන් මම පාසල් ජීවිතය ගත කරේ ගාල්ලේ ශාන්ත ඇලුවිෂස් විද්‍යාලයේ. හැබැයි ඒ පාසලට එන්න කලින් මම මගේ තාත්තගේ ගමේ අකුරැස්සේ පොඩි පාසලකට ගියා වසර 3ක් වෙනකන්. ඊට පස්සේ මට හොඳට මතකයි තාත්තා කිව්වා දැන් මේ ආගේ අධ්‍යාපනය වැඩි දියුණු කරගන්න ඕනේ, මම වාව ගාල් ඉස්කෝලේකට දාන්න යන්නේ කියලා මාව ගෙනාවා මේ ශාන්ත ඇලෝසිස් විද්‍යාලයට. ගෙනාවා මේ දවස්වල මේක මේ පෞද්ගලික පාසලක්, මේක රන් මේ රන් කරන්නේ මේ ෆාදර්ස්ලා. එතකොට හිටපු ප්‍රින්සිපල් ෆාදර් කැස්පර්ස් කියලා පිටරට ෆාදර් කෙනෙක් ඇවිල්ලා මමත් ටිකක් බයෙන් බයෙන් වගේ තමයි ගියේ. ගිහිල්ලා ඒ ෆාදර් මගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. මට හොඳට මතකයි මේක මගේ තාත්තා නෙලාක් වෙනකනුත් කියනවා මේ දසම එක වැඩි කිරීම දසම එක කියේද කියලා. ඉතින් සාමාන්‍යයෙන් යම්කිසි දේවල් වැඩි කරනකොට එක එකට වැඩි වෙනවනේ. මේක හැබැයි දසම එක වැඩි කරාම දසම එක අඩු වෙනවා. හැබැයි මම උත්තරේ දීපු හින්දා පාදකව බොහොම හොඳයි ඔයාව ඉස්කෝලේට ගන්නවා. ඊටත් අමතරව අපේ ඉස්කෝලේ මේ පන්ති ශ්‍රේණිගත කරලා තියෙන්නේ. එතකොට හොඳම පන්තිය තමයි 4-1 4-1 4-2 එහෙම කියලා. පාදකව මම කවදාවත් කරපු නැති දෙයක් කරනවා. මම ඔයාව 4-1 දානවා කියලා. එහෙම තමයි මගේ පාසල් ජීවිතය පටන් ගත්තේ ශාන්ත ඇලුවිසිස් විද්‍යාලයේ. මම දිගටම ඒ ලෙවල් වෙනකම්ම ඒ පාසලේ තමයි හිටියේ. මම ඉගෙනීමට අමතරව තවත් ගොඩක් දේවල් කරා. මම ක්‍රීඩා කරා. මම ගාල්ල දිස්ත්‍රික්කයේ මේ ඇත්ලටික්ස් වලින් චැම්පියන් වෙලා තියෙනවා. අවුරුදු 3ක්ම 15-15 17-15 19-15. ඊට අමතරව මම මේ සමස්ත ලංකා ඇත්ලටික්ස් මිත්‍රලටත් ගිහිල්ලා තියෙනවා දකුණු පළාත නියෝජනය කරන්න. ඉතා අමතරව මම පාපන්දුත් සෙල්ලම් කළා තියෙනවා අපේ පාසල වෙනුවෙන්. ඉතින් මම ඉගෙන ගැනීමනොත් හොඳට කරගෙන ගියා. ඉතින් මට අවස්ථාව ලැබුණා මම ඒ ලෙවල් විභාගේ හොඳට සමත් වෙච්ච හින්දා මොරටු විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න. මම හැබැයි මේ පොඩි කාලේ ඉඳලම ආස දෙයක් තමයි මේ ඉලෙක්ට්‍රොනික අංශයට. අපේ ඉස්කෝලේ තිබුණා මේ රේඩියෝ ක්ලබ් එකක්. මම තමයි ඉස්කෝලේ රේඩියෝ ක්ලබ් එකෙත් ප්‍රෙසිඩන්ට්. අපි එකට එකතු වෙලා රේඩියෝ හදනවා. මේ පොඩි රේඩියෝ හදන්න ඉතින් හරි අමාරුයි සිග්නල් එක ගන්න. ඉතින් අපි කරන්නේ ලොකු ඇන්ටනාවක් ඕන. මොකද ඇන්ටනාව හැටියට අපි පාවිච්චි කරන්නේ අර අපේ ගෙවල් වල තියෙන පොල් ගස් බැඳලා මේ කම්බි. ඒ කම්බිය තමයි ඇන්ටනා එකට පාවිච්චි කරන්නේ. ඉතින් එනිවේ මේ මොරටු විශ්වවිද්‍යාලයට ආවම එහෙම ඉලෙක්ට්‍රොනික කරන්න බෑ. මොකද ඉලෙක්ට්‍රොනික කරන්න ළමයි 25 ගන්නෙ. ඒකට ලොකු තව එක්සෑම් එකක් තියෙනවා. ඒක කමක් නෑ කියලා ඒ එක්සෑම් එකටත් ඉඳගත්තා. ඉඳගත්තට පස්සේ මට අවස්ථාව හම්බුණා ඉලෙක්ට්‍රොනික ඇන් ටෙලිකමියුනිකේෂන් එන්ජිනියරින් ඩිග්‍රි පාඨමාලාව හදාරන්න මොරටු විශ්වවිද්‍යාලයේ. එහෙම තමයි මම මොරටු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය පටන් ගත්තේ. ඇත්තටම ඒ කතාව ඇහුවාම ඉතාමත්ම ආදර්ශමත් කතාවක්. මේ වැඩසටහන් අරඹන බොහෝ දෙනෙකුට මම හිතන්නේ හිතට වදින කතාවක්.
ඔබ ගාල්ලෙන් ඇවිල්ලා ගාල්ලට තව අකුරැස්සෙන් කියලා කිව්වා අකුරැස්සෙන් ගාල්ලට ඇවිල්ලා ගාල්ලෙන් මොරටුව විශ්වවිද්‍යාලයට ඇවිල්ලා වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වුණු ස්ප්ලිට් ආයතනය එහෙම නැත්නම් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ආරම්භ කරනවා අතර වසර 20කට කලින් මේ ආයතනය ආරම්භ කරන කාලේ මම හිතන්නේ මාළඹේ ප්‍රදේශයත් එච්චර දියුණු ප්‍රදේශයක් නෙවෙයි මාළඹේ ප්‍රදේශයත් එකම මේ ආයතනය දියුණු වුණා අපිට මේ විශිෂ්ට ගමන පිළිබඳව සඳහන් කළොත් අවුරුදු 20ක ස්ප්ලිට් ආයතනයේ විශිෂ්ට ගමන පිළිබඳව සහ ඔබේ ආරම්භ කරපු විදිහ මම තව ටිකක් විස්තර කරන්නම් ඒත් එන්න කලින් ඊට පස්සේ තවත් ඉන්ට්‍රෙස්ටිං වැඩ තියෙනවා මොරටුවේ මම මොරටුවේ පාඨමාලාව ඉවර කරාට පස්සේ මට ඕනකම තිබුණා මේ ඒ දවස්වලත් මේ පාඨමාලාව විදකරේ 1985 මේ IT ශාස්ත්‍රය තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය දැන් ටික ටික ලංකාවේ නැගිලා එනවා ඉතින් මට මතකයි අපේ සීනියර් බැච් එකේ කට්ටිය හොඳටම කරපු කට්ටිය මේ ඒ දවස්වල හොඳ IT කම්පැනි එකක කම්පැනි එකක් හොඳටම ගෙවනවා හොඳට හරිම ඉන්ට්‍රෙස්ටිං ෆොරින් කම්පැනි එකක් ඒකට ජොයින් වෙන්න තමයි තිබුණේ ඉතින් මටත් හරි මාසයි මේ කම්පැනි එකට ජොයින් වෙන්න ඉතින් හැබැයි හරිම අමාරු ඒ කම්පැනි ජොයින් වෙන්න ඉතින් ඒ කම්පැනි ගියාම තියෙනවා ඇප්ටිටියුඩ් ටෙස්ට් කියලා ඒ කියන්නේ කොහමද වාගේ ඇප්ටිටියුඩ් එක ඇටිටියුඩ් ටෙස්ට් බැටරි ටෙස්ට් නම්බර් ඔෆ් ඉන්ටර්විව්ස් ඔක්කොම කරලා මේ අන්තිමට මට මේකේ රස්සාව හම්බුණා දැන් මේ රස්සාව ඒ දවස්වල 3500ක් යුනිවර්සිටි එකේ ඇසිස්ටන් ලෙක්චරර් කෙනෙක්ට හම්බෙන්නේ රුපියල් 1050යි ඉතින් මම මගේ හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් ඇවිල්ලා කිව්වා මේ දවස් මේ ඒ දවස්වල අපි මොරටු විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් ඇන් එන්ජිනියරින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත විතරමයි මම කිව්වා සර් මට ජොබ් එකක් හම්බුණා හරිද හරි චතුරෙන් කිය ආට ඔකට යන්න ඕනද කියලා මම ඇහුවා ඇයි සර් නැතුව මේ හිටියොත් මට පුළුවන් ඔයාට මේ මෙහෙ යුනිවර්සිටි එකේ රස්සාවක් හොයලා දෙන්න කියලා දැන් මම ඉතින් මම මෙච්චර මහන්සිලා මේ කරපු දෙ හිතලා මට කමක් නැහැ මේක ගන්නවා මොරටු විශ්වවිද්‍යාලේ ඉන්නවා කියලා තීරණයක් ගත්තා තීරණයක් ගත්තා ඒක තමයි මම කියන්නේ අපි තීරණ ගන්න බය වෙන්න හොඳ නැහැ ඒ කියන්නේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන් එක තීරණයක් එක තීරණයකින් දැන් හොඳට කල්පනා කරලා තීරණ ගන්න හැබැයි තීරණ ගන්න බය වෙන්න ඕනේ නැහැ තීරණ ගැනීම මම හිතන්නේ ඊටාම ඒ හැකියාව ඊටාම හොඳ අංගයක් කියලා ඉතින් එතකොට මට ඒ වැඩ කරනකොට මහා බ්‍රිතාන්‍යයට ගිහිල්ලා මේ මාගේ මාස්ටර්ස් කරන්න අවස්ථාවක් හම්බුණා ස්කෝලර්ෂිප් එකක් හම්බුණා ඉතින් මට කියපෝ දෙයක් තමයි ඒ මට හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් කිව්වා හරි කමක් නෑ දැන් මාස්ටර්ස් එකට යන්න සමාජලාට ඔයාලට PhD කරන්න ඔපචුනිටීස් උත් හම්බෙයි හැබැයි ලංකාවට එන්න ඕන මාස්ටර්ස් කරලාම කියලා මම ඒ කියපු විදියටම ලංකාවට ආවා 1987 හැබැයි ඒ දවස්වල ඔක්කොම කට්ටිය පිටරට යනවා මතක ඇතිනේ 1987 ලංකාවේ තත්ත්වය හැබැයි මට එන්න ඕන කමක් තිබුණ මොකද අපි මොරටු විශ්වවිද්‍යාලයට හම්බුණා ලොකු ජපනීස් ග්‍රාන්ට් එකක් ඒ අපි කවුරුත් හිටියේ නැත්තම් මේ ග්‍රාන්ට් එක ඉම්ප්ලිමෙන්ට් කරන්න කවුරුත් නැහැ ඉතින් මම ඇවිල්ලා අපේ තව අපේ කීප දෙනෙක් එක්ක ඒ ජපනීස් එක එකතු වෙලා ඒ ග්‍රාන්ට් එක ඉම්ප්ලිමෙන්ට් කරා ඔක්කොම ලැබ්ස් ටික ඉම්ප්ලිමෙන්ට් කරා ඊට පස්සේ මට හම්බුණා PhD කරන්න යන්න අවස්ථා එකක් මහා බ්‍රිතාන්‍යයේ අනිත් එක කැනඩාවේ මම එවෙලෙත් ඩිසිෂන් එකක් ගත්තා එකපාරක් දැන් UK වලට ගිහිල්ලා තියෙන හින්දා කැනඩාවේ ගිහිල්ලා PhD එකක් කරනවා කියලා ඊට පස්සේ තමයි මම ඇවිල්ලා මේ ආපහු මොරටු විශ්වවිද්‍යාලයට ජොයින් වෙලා මට පුළුවන් වුණා ජොයින් වුණාම ටික දවසකින් මාව මේ කම්පියුටර් අංශයේ අධ්‍යක්ෂ වශයෙන් පත් කරා මාව සීනියර් ලෙක්චර් කෙනෙක්ට අමතරව එතකොට මට පුළුවන් වුණා මේ අපේ මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ඉන්න කට්ටියත් එක්ක වැඩ කරන්න ආණ්ඩුවේ කට්ටියත් එක්ක වැඩ කරන්න BUI එකත් එක්ක EDB එකත් එක්ක එහෙන් වැඩ කරනකොට මට තේරුම් ගියා මේ අපේ මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ දියුණු වෙන්නේ නැත්තේ මොකද අපිට මේකට අවශ්‍ය මානව සම්පත් නැහැ දැන් මොරටු විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් ඇන් එන්ජිනියරින් වලට ගන්නේ 16යි මේ 16කින් ඉන්ඩස්ට්‍රියක් හදන්න බෑ ඉන්ඩස්ට්‍රි was asking for මන thousands හරිද ඉතින් මේ thousands කරන්න නම් 10000 ගණන් ඉල්ලනවා 10000 ගණක් ඉල්ලනවා ඉතින් එහෙම කරන්න මේක අපි බැලුවා මොරටු විශ්වවිද්‍යාලයේ තුරදි කරන්න අතුලදි කරන්න අපි ඒ පාර කැබිනට් එකකටත් පේපර් එකක් දාලා හැමෝම මේකට ග්‍රී වුණාට කවුරුත් සල්ලි දෙන්නේ නැහැ ඉතින් මේක සල්ලි දෙන්නේ නැති හින්දා අපි හිතුවා කමක් නැහැ
කොහොමද කරන්න ඕන. ඊට පස්සේ අපි කරදේ මේ මේක ආණ්ඩුවේ ආයතන මොරටු විශ්වවිද්‍යාලය ආයතනයක් හැටියට තමයි අපි මේක පටන් ගන්න හැදුවේ ඉස්සෙල්ලා SLIT එක. SLIT නෙමෙයි එතකොට IIT University of Morotu කියලා තමයි පටන් ගන්න හැදුවේ. ඊට පස්සේ අපි හිතුවා අපි ඉතින් ප්‍රොෆෙෂනල්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා තව ඉන්ඩස්ට්‍රි එකේ කීප දෙනෙක් එකතු වෙලා අපි හිතුවා මේක මේ non state not for profit ආයතනයක් හැටියට ස්ථාපනය කරනවා කියලා. ඒ කියන්නේ රජයේ නොවන ලාභ නොලබන ආයතනයක් හැටියට අපි පළමු වෙනින් පටන් ගත්තේ මේ BOC merchant tower එකේ 1999. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසුව නැවතත් එක්වන්නේ BIS24 ව්‍යාපාරික සාකච්ඡාව සමග. අප සමග කතා බහ සිටින්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ හිමත් නැත්නම් ස්ලිට් ආයතනයේ උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව. ඔබ ඉතාමත්ම රසවත් කතාවක් කිව්වේ මේ ස්ලිට් කියන ආයතනය ආරම්භ වන්නේ කොහොමද, මේ අදහස ඇති වෙන්නේ කොහොමද කියන කාරණය. විශේෂයෙන්ම හැරවුම් ලක්ෂයක් ඇත්තටම ඒ කියන ආකාරයට ලංකාවේ දහස් ගණනක් අවශ්‍ය පරිගණක ශාස්ත්‍රයේ වෘත්තිකයන් නිර්මාණය කරන්නට අර දහසයක් වගේ ප්‍රමාණයක් මදි හින්දා ඒ මම හිතන්නේ ඒ සංකල්පය ක්‍රියාත්මක කරන්න තමයි මේ අදහස තුල ඔබලා කටයුතු කරේ. ඒතර අවුරුදු 20කට කලින් එදා මාළඹේ තත්ත්වය ඒ වගේම වර්තමානයේ තත්ත්වයත් එක්ක බලනකොට මම හිතන්නේ ස්ලිට් ආයතනය සහ මාළඹේ කියන මේ ප්‍රදේශයත් ඉදිරි ගමනක් ගිහිලා තිබෙනවා. හරි, ඇත්ත. දැන් අපි මම කිව්වා වගේ අපි මේ BOC merchant tower කොල්ලුපිටියේ තමයි පටන් ගත්තේ. ඒ මේකත් හරිම ඉන්ට්‍රෙස්ටිං දෙයක්. අපි හිතුවේ දැන් මේ ඉස්සෙල්ලාම අපිට ලොකු මේ ලංකාවේම පිහිටවන්නේ ඔක්කොම යුනිවර්සිටිස් වල ගත්තොත් එහෙම තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥයන් මේ උපාධිධාරීන් 150ක් විතර අපිට ඕනුණා මේ 250ක් විතර හදන්න කියලා ටිකක් එකපාරටම. හැබැයි අපි මේකට ඇඩ්වර්ටයිස් කරාම 1999 ඇප්ලිකේෂන්ස් කෝල් කරලා 3100 ගානක් ආව ඇප්ලිකේෂන්ස්. ඒ තරම් ඉල්ලුමක් තිබුණා ඒ කාලේ. ඒ කාලේ. දැන් අපිට අපි මේ BOC merchant tower එක තට්ටුව අරගෙන තියෙන 16 වෙනි තට්ටුව අපි තව ඉක්මනට තවත් තට්ටුවක් අරගෙන අපි 400ක් ළමයි ගත්තා. පළවෙනි අවුරුද්දේම. එතකොට අපි දැන් මේක අපි තවත් ඉතින් ඒවට ආණ්ඩුවත් කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා අපි බැලුවා මේකෙන් කොහමද ආධාර අරගෙන මේක ලොකු ව්‍යාපාර කරන්න කියලා. එතකොට අපි මහපොළ ට්‍රස්ට් ෆන්ඩ් එකත් එක්ක කතා කරනකොට මහපොළ ට්‍රස්ට් ෆන්ඩ් එක 2007 මේ කැමති වුණා අපිට ওই මාළඹේ තියෙන ලෑන්ඩ් එක ලීස් එකකට දෙන්නත්, ඒකේ මේ කැම්පස් එකක් හදන්න සල්ලි ටිකක් දෙන්නත්. ඉතින් එහෙම තමයි අපි මාළඹේ පටන් ගත්තේ. හැබැයි මේකට තවත් රසවත් කතාවක් තියෙනවා. මේ මාළඹේ ගැන මට ඉස්සෙල්ලාම අයිති ආවේ මට මේ රජයේ නිලධාරීන් ටිකක් කතා කර කර ඉන්නකොට ඇහුණා මේ එක තැනකදී මේ මාළඹේ ඉඩමක් තියෙනවා මේ ලොකු අක්කර 25ක විතර, ඒකේ අපි හොඳ කිරිපට්ටියක් දාමුද කියලා. හරිද? මේ පොඩි ඒ දවස්වල කැලෑවක්නේ මාළඹේ. ඉතින් එතකොට කිරිපට්ටියද මම ගියාට පස්සේ එතන හිටපු ලොකු මහත්තයාට කිව්වා මේ මාළඹේ කියන්නේ කොළඹ මේ ඉඳන් කිලෝමීටර් 16යි තියෙන්නේ. මේක කවදා හරි ලොකු නගරයක් වෙනවා. මේ කිරිපට්ටියක් දාන එක මේකට හොඳ දෙයක් නෙමෙයි. අපි හදමුද මෙතන ලොකු කැම්පස් එකක් කියලා. එහෙම තමයි මාළඹේ කැම්පස් එක හදන්න පටන් ගත්තේ. ඉතින් මාළඹේ කැම්පස් එක අපි 2001 හදන්න පටන් අරගෙන 2002 වෙනකොට ඉවර කළා. මාළඹේ කැම්පස් එක හැදුවට පස්සේ අපිට ඕන අර 1000 අපි ඒ 2002දී අපි ළමයි 1000කට වැඩි ප්‍රමාණයක් බඳව ගත්තා තොරතුරු තාක්ෂණ විෂයට. ඉතින් එහෙම තමයි අපි මේක පටන් ගත්තේ. හැබැයි අපි එහෙම විතරක් හිටියේ නැහැ. අපි මේ ඉන්ස්ටිටියුට් එකක් හැටියට අපිට ඕන වුණා හැම වෙලේම මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක. මේ අපි ගොඩක් ඉස්සර විවේචනය කරලා තියෙනවා මේ විශ්වවිද්‍යාල කරන්න එක දෙයක්, ඉන්ඩස්ට්‍රියට ඕන තව දෙයක් කියලා. එහෙමනේ අපි හැම වෙලේම ඉන්ඩස්ට්‍රි එකත් එක්ක තමයි හිටියේ. අපිට මොනවද ඉන්ඩස්ට්‍රි එකට ඕන පාඨමාලාව, මොන විදිහේ ග්‍රැජුවේට්ස්ලා දෝන, හැම වෙලේම අපි ඒගොල්ලන් එක්ක සාකච්ඡා පැවැත්තුවා. ඊට අමතරව මට අවස්ථාවක් හම්බුණා මේ ඒ දවස්වල මේ US ගවර්න්මන්ට් එකෙන් තිබුණ ප්‍රොජෙක්ට් එකක් කම්පිටිටිව්නස් ඉනිෂියේටිව් කියලා. ඒක එක ක්ලස්ටර්ස්, IT ක්ලස්ටර්, ස්පයිස් ක්ලස්ටර්, ටුවරිසම් ක්ලස්ටර් එහෙම කියලා. ඉතින් ඒගොල්ලන් මාව මේ සිලෙක්ට් කරා
මේ ක්ලස්ටක චෑමන් හැටියට. ඒ ඒක ඇනවා අපි ස්ටටර්ජික ඩිවලප් කර කොහොමද අපි මේ තොරතුරු තාක්ෂණ ඉන්දස්ට්‍රික ඩිවලප් කරන්න කියලා. තර මේකත් එක්ක හරියට සමසමව යනවා. ඉතින් වෙල අපි ස්ටටර්ජික ඩිවලප් කර එකක් තමයි ඒ ස්ටටර්ජයක තුනක් තියෙනවා. එකක් තමයි ෆැක්ට බේස් ෆේස් කියල එකක්. ඊළඟට එෆිෂන්සි බේස් ටේජ් අනිත් එක තමයි ඉනවේෂන් බේස්. මද ෆැක්ට බේස් කියන්නේ ෆැක්ටර්ස් තියෙන්න්න ඕන මොකක් හරි ඉන්ඩස්ට්‍ර එකක් පටන් ගන්න හියමන් රිසෝසස් තියෙන්න්න ඕන ඉන්ෆ්‍රස්ට්‍රක්ෂ තියෙන්න්න ඕන බිස්නස් එන්වාර්මට එක තියෙන්න්න ඕන ලීගල් එන්වාර්මට එක තියෙන්න්න ඕන ඇන් මාර්කටිං නිමේජ් බිල්ඩිං තියෙන්න්න ඕන අපි ඒ ගැන වැඩ කරල හෙම සොඳ ස්ටර්ජයක් හැදවා තින් හියමන් රිසෝසස් අපේ ආයතනයෙන් එනවා අනිත් විශ්වවිද්‍යාලත් අපිෙන් කරජ් කරමය පිහිදන්න තොට ඉන්ටනෙට් කනෙක්ෂන් ඒදවසල් මිනිස්ටු කම්පලන් කරගරීටිය මේ බෑන් විත්නය අරමි කියලා අපි ඒවත් ටෙලිකොම් රෙගිලේෂන්වට මේවා කරලා ඉන්ටනෙට් ගත්තා ප්‍රයිවට් කම්පනී සැවල් ඉන්ටනෙට් දෙන්න පටන් ගත්තා බිස්නස් එන්වාර්මට කොහොමද මේ වගේවට සල්ලි දෙන්නේ වෙන්ච කැපිටල් වගේ කම්පනීස් කොහොමද එන්කරේජ් කරන්න මේක ඉන්වෙස් කරන්න ලීගල් එන්වාර්මට ඒදවසල ඩේට ප්‍රොටෙක්ෂන් ඇක් ඉන්ටලෙක්චුවල් පොපටි ඇක් ඉලෙක්ට්‍රොනික් ට්‍රන්සක්ෂන් ඇක් ඒවගේ දේවල් තිබුණ ඒ අවශ්‍ය මේත්‍ර ශේෂත්‍රය දියුණු කරන්න ඒ ස්ටටර්ජි කහදලා ඉරවස ඒ ස්ටටර්ජගේ පාර්ටයක් හෙට තමයි ICT ඒජන්සි කියන එක බිහිවුණේ ඇන් ඒ පාටක් හෙට තමයි ස්ලස්කොම් කියන ආයතනයක් බිහිවුණේ සෝ අද ගත්තොත් එහෙම අපි මේ දහස් ගණන් තොරතුරු තාක්ෂණ විශේෂඥයන් බිහි කරනවා මේ හේතුව නිසා මේ තොරතුරු තාක්ෂණ ශේත්‍රය අද ලංකාවේ පස්වෙනි ස්ථානයට ඇවිල්ලා තියෙන අපනයන ශේෂ්ඨයක් ඇටියට. එතන ඩොලර් බිලියන 5ක ආදායමක් ක්‍රස් කර ගැනීමට අපේ 2016 දී ඩොලර් බිලියන 1 ඉක්ම ගියා. දැන් අපි ඩොලර් බිලියන 2ක විතර ප්‍රමාණයක් තියෙන අපේ බලාපොරොත්තුව තියෙන්නේ 2022 වෙනකොට ඩොලර් බිලියන 5කට වැඩි ප්‍රමාණයක් අපනයනය කරන්න. ඇත්තටම දැන් ඔබ කියපු කතාව මම ඉතාම සාවධානව අහන විට මේ කොතරම් මේ ආයතනය සහ ඔබලා ලංකාවේ අධ්‍යාපනය පෙරට අරගෙන යන කටයුතු කරාද කියන කාරණය සක්සුදක්සේ පැහැදිලි වෙනවා. අපේ රට අද තියෙන තැන ඩොලර් බිලියන 5ක අපනයන ආදායමකට 2022 දී යන්න එදා මාලමින් පටන් ගනිපු මේ ගමන් මඟ පිළිබඳව අපිට ඉතාමත්ම ආඩම්බර හිතෙනවා. ඒ වගේම මම දන්නවා මේ අතිවිශිෂ්ට ගමන අදින් මේ කියන්නේ මේ වර්තමානයේ මෙතනින් තවත් හැරවුමකින් තව තවත් ඉදිරියට යන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එතකොට මේ ස්ලිට් ආයතනය කරපු සේවාව පිළිබඳව තමයි මම අහන්න හිටියේ. හැබැයි ඒ සේවාව පිළිබඳව ඔබ ඉතාම හොඳින් ඒ කාර්ය සඳහන් කළා. මොකද ලංකාවේ තොරතුරු තාක්ෂණ ශේත්‍රය මෙතරම් විප්ලවීය මාවතකට හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වන්නේම ශ්‍රීට් ආයතන එහෙම නැත්නම් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන ඔබ කුවා මේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතන ඉක්ටා පවා බිහි වෙන ඊට පසුව ඒ වගේම ස්ලැස්කොම් පවා බිහි වෙන ඊට පසුව ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ කර්මාන්තයක් විදිහට දියුණු වෙන්නේ ඊට පසුව එතකොට මේ කරුණු කාරණාත් එක්ක අපිට හිතෙනවා අහන්න මේ නවෝත්පාදනය පිළිබඳව ඔබ කතා කළා මෙතනින් කොහටද මේ ගමන යන්නේ මෙතනින් කොහටද මේ ගමන ඉදිරියට අරගෙන යන සැලසුම් කරලා තියෙන්නේ ඕකේ සෝ මෙතනින් යන්නත් කලින් අපි තවත් දේවල් කරතොත් ඊට පස්සේ අපි බැලුවා අපි දැන් මේ තොරතුරු තාක්ෂණ ශේත්‍රයට මෙච්චර දායකත්වයක් දීලා තිනවා දියුණු වෙන්න අපිට තව විනාඩි දෙකක වගේ කාලයක් තමයි තියෙන්නේ ඕකේ අපි වෙන මොන ශේත්‍රයන්ද මේ අපිට සහභාගී වෙලා දියුණු කරන්න පුළුවන් කියලා ඉතින් ඒකින්ද අපි SLIIT ආයතනය මේ තොරතුරු තාක්ෂණයට විතරක් සීමා කරන්න නැතුව වෙන ගොඩක් දේවල් පටන් ගත්තා. අපි එන්ජිනියරිං පටන් ගත්තා. අපි යුද්ධේ ඉවරන ගමන් අපි දැක්කා කොහොමද මේ ටුවරිසම් ඇන් හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එක ඩිවලප් වෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට අවශ්‍ය මානව සම්පත් තිබුණ නැහැ. මේ වගේම තත්ත්වයක තමයි ඒගොල්ලන් හිටියේ. අපි ආයතනයක් පටන් ගත්තා මේකට විතරක් අපි දැන් වෙනකොට 1200කටත් වැඩිය high quality tourism and hospitality graduates ලා බිහි කරලා තියෙනවා. ඒකෙන් හින්දා දැන් මේ ශේත්‍රයත් ඉතා සීග්‍රෙන් දියුණු වෙනවා. ඊට අමතරව අපි තව තව දේවල් පටන් අරගෙන තියෙනවා ආකිටෙක්චර් ක්වොන්ටිටි සර්වෙන් සපෝට් ද කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි. එතකොට අපි සයිකෝලොජි නර්සිං මේ මොකද මේවා තමයි රටට අවශ්‍ය ලෝ මේ ඒ වගේ ශේත්‍රයන් වලට අපේ මේ ආයතනය අපි ව්‍යාප්ත කරලා තියෙනවා වැඩි දියුණු කරලා තියෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ වගේ හොඳ ආයතන අපි විතරක් නෙමෙයි තව ආයතන දිවන්න. මොකද අපිට ඕනකම තියෙන්නේ
මේ මේ ශේෂ්ත්‍රය අධ්‍යාපනය කියන එක අපිට ආවේනික දෙයක්. අපේ ගත්තොත් එහෙම ලංකාවේ ප්‍රොෆෙසර්ස්ලා ඕන පිටරට යුනිවර්සිටි එක යන්න අපේ ගොඩක් ඉගෙන ගත්ත කට්ටියනවා. අපිට ඒගොල්ලොනොත් එක්ක සම්බන්ධ වෙලා අපිට මේ ලොකු අධ්‍යාපන කේන්ද්‍රයක් කරන්න පුළුවන් මේ රට. ඒ සමගම අපේ මානව සම්පත් දියුණු කරනවටත් අමතරව අපිට පුළුවන් පිටරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙනල්ලා මේක අධ්‍යාපනය අපනයන ශ්‍රේෂ්ඨයක් කරන්න. ඒ වගේ ඒ තුලින් අපේ අධ්‍යාපනයත් අපේ පෙරටම ගෙනියන්න පුළුවන් අපේ රටත් අපිට පෙරටම ගෙනියන්න පුළුවන්. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සාකච්ඡාවට පැමිණි පිළිමද. ඇත්තටම අපිට සතුටුයි මෙවැනි ඉතාම සාර්ථක කතාවක් මම හිතන්නේ ඔබටත් මේ කතාව තුළින් යම්කිසි ආදර්ශයක් ඒ වගේම යම්කිසි වැදගත් යමක් ලබා ගන්නට හැකියාව ලැබුණා. අපි අද විස් 24 සාකච්ඡාවෙන් සමු ගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.